පවතින ආර්ථික අර්බුදය හමුවේ රට තුළ ඇති වූ ආහාර, ඉන්ධන, විදුලි සහ ගෑස් සංගය තවමත් පවතිනවා. මේ හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. පීඩාවටපත් ජනතාව මේ වන විට රජයෙන් සහන ලබා දෙන ලෙස ඉල්ලමින් දිවයින පුරා විරෝධතා සංවිධානය කර තිබෙනවා. ඒ අනුව බුලත් සිංහල ගොවීන් සහ ප්‍රදේශයේ ජනතාව වැඩිවන ජීවන වියදම සහ ආර්ථික අර්බුදය විසඳන ලෙස රජයට බල කරමින් විරෝධතාවයේ යෙදුනේ මැලසේ. පිළියන්දල ප්‍රදේශයේ ජනතාවද පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙලෙස විරෝධතාවයේ නිරත වුණා. බදුරලිය නගරයේ ව්‍යාපාරිකින්ද පන්දම් රැගෙන වැඩිවන ජීවන වියදමට එරෙහිව නිහඬ සහ සාමකාමී විරෝධතාවයක නිරත වුණා. මේ අතර තලාව ප්‍රදේශයේ ජනතාව නවගංගා රාම පුල්ලයාර කෝවිලේදී දේව කන්නලව්වක් සිදු කළා. එඳා ඔබ වහන්සේලා මේ රට ආරක්ෂා කරන බුද්ධ ශාසනය ආරක්ෂා කරන ඔබ වහන්සේලාගේ දිව්‍ය නේත්‍රාවලින් බලලා මේ අමන පාලකයන් පළවා හැරලා මේ රට බේරා ගන්න පුළුවන් කණ්ඩායමකට මේ පවතින ආර්ථික අර්බුදයට වගකිව යුතු බලධාරීන් සේවයෙන් පහ කරන ලෙස ඉල්ලමි. මේ අතර තවත් දේව කන්නලව්වක් ඊයේ රාත්‍රියේදී නොච්චියාගම නගරයේදී පැවැත්වුණා. නොච්චියාගම නගරයේ වෙළඳ ප්‍රජාව සංවිධානය කර තිබූ මෙම දේව කන්නලව්වේ අරමුණ වූයේ ලක්වාසීන්ට සහ පාලකීන්ට සෙත් පැතීමයි. වැඩිවන ජීවන වියදමට එරෙහිව වැලිපිටිය මන්සන්දියේදී ප්‍රදේශවාසීන් අදුදැසන විරෝධතාවයක නිරත වුණා. රජයේ පත්වීම සම්බන්ධයෙන් මින් පෙර කිරිබත් පිස ජයසමරූ ස්ථානයට රැස් වූ පිරිසක් අද පවතින ආර්ථික අර්බුදය සංකේතවත් කරමින් ලුණු කැඳ පිස ජනතාවට බෙදා දීමට කටයුතු කළා.